සෙත් මග සිරිත පරෝපකාරාය පලන්ති වෘක්ෂා පරෝපකාරාය දුහන්ති ගාවක් පරෝපකාරාය වහන්ති නද්‍යාක් පරෝපකාරාය මිදම් ශරීරම්. අපේ ජීවිතයේ පින්වතුනි අනුන්ට උදව්වක් උපකාරයක් කරන්න තියෙනවනම් ඒක මොන තරම් සැනසිලිදායක අවස්ථාවක්ද? කාට හරි උදව්වක් කරලා ඒ ගැන හිතනකොට කොච්චර ලොකු සතුටක් දැනෙනවද? කන්න ගත්ත බත් පිඬින් කොටසක් හරි තව කෙනෙකුට දීලා කන්න පුළුවන් නම් එතුලින් ලැබෙන සැනසිල්ල, අත්විඳපු උදවිය දන්නවා ඒක කොයිතරම් වටින දෙයක්ද කියලා. අපේ දහමේ උගන්වලා තියෙන්නේ දත්වාච බුත්වාච යථානුභාවා, දීලකා දීලකන සිරිතක් හදාගන්න කියලා. කන්ට ඕන තමයි, දෙන්ට ඕන. දීලකන සිරිතක් හදාගන්න පුළුවන් නම් හරි වටිනවා. අනුන්ට උදව් උපකාර කිරීම පිළිබඳව කල්පනා කළාම අපේ මහ බෝසතාණන් වහන්සේ තරම් මේ කාර්ය තවත් මේ ලෝකෙ සිද්ධ කළ කිසි කෙනෙක් නෑ. උන්වහන්සේගේ මුළු ජීවිතයම කැප කළේ අනුන්ට උදව් උපකාර කරන්න. පින්වත, අපේ සමාජයේ අපිට කොච්චර මුණ ගැහෙනවද? කවදාවත් කිසි කෙනෙකුට උදව් කරන්නේ නැති අය සමහර විට ඔබේ අහල පහල එහෙම ඉන්න පුළුවන්. සමහර විට ඔබ වැඩ කරන ආයතනයේ එහෙම ඉන්න පුළුවන්. කවදාවත් කිසි කෙනෙකුට කිසිම උදව්වක් කරන්නේ නැති අය. බලන්න ඒ අයගේ ජීවිතේ කොයිතරම් අතෘප්තිකර ජීවිතයක්ද කියලා. ගෙනාපු දේ අනිත් අයත් එක්ක බෙදා හදාගෙන කන උදවිය කොච්චර සතුටෙන් ඉන්නවද? සමහර විට ගමනක් බිමනක් යන්න කාට හරි උවමනාවක් තියේදී ඇඳගෙන යන්න ඇඳුමක් නැත්තම් තමන්ගේ ඇඳුම පරිත්‍යාග කරලා ඔහු ඇයේ ඇඳුම ඇඳන් යන දේශ බලාගෙන සතුටු වෙන අය කොච්චර ඉන්නවද? හැදෙනවා නම් අපිට අනුන්ට උපකාර කිරීම පිළිබඳව උදාහරණ උපහරණ මේ සමාජයෙන් හරියට ගන්න පුළුවන්කම තියෙනවා. පින්වත, බලන්න කල්පනා කරලා ඇයි කියලා ගස්වල ගෙඩි හටගන්නේ? ගස්වල ගෙඩි හටගන්නේම අනුන්ට ප්‍රයෝජනෙයි පිණිසමයි. ගහේ ගෙඩි හටගත් අය කියලා ගහට කිසිම ප්‍රයෝජනයක් නැහැ. බලන්න කල්පනා කරලා ගහේ හටගන්න ගෙඩි වලින් ගහට මොකක්ද තියෙන ඵලය කියලා, ප්‍රයෝජනෙ කියලා? ගහට කිසිම ඵලක් නැහැ. ඒ වුණත් ගහ හැමදාම කරන්නේ ඵලදරන එක. ගහේ හැදෙන ඵල ප්‍රයෝජනය ගන්නේ අනිත් අය, සතුන්, සිව්පාවුන්, මිනිසුන්. ඒ වගේමයි ගංගා ඇලදොලවල් බලන්න එක තැන නැහැ, ගලහගෙන යනවා. ගංගා ඇලදොලවල් ගැලුවේ නැති වුණොත් මොකද වෙන්නේ කියලා කල්පනා කරන්න බලන්න. මුළු ලෝකයම විනාශ වෙනවා, ජලය නැතුව කාටවත් ජීවත් වෙන්න බෑ. ගංගා ඇලදොලවල් ගැලුව අය කියලා ගංගාවට හෝ ඇලදොලට කිසිම ප්‍රයෝජනයක් නැහැ. ඒත් බලන්න අනුන්ට ප්‍රයෝජනීය පිණිස ගංගා ඇලදොල ගලාගෙන බහින හැටි. බලන්න ගංගාව ඇලදොල අපි කුඹුරු සරුසාර කරනවා. ඒ එක වතුරු දෝතක් ගත්තොත් මොනතරම් ජීවින් ප්‍රමාණයක් එහි ජීවත් වෙනවද? බලන්න ඇයි කියලා එළදෙන පැටව බිහි කරන්නේ? කවුද බලන්න එළදෙන පැටව බිහි කරාම ප්‍රයෝජනීය ගන්න? එළදෙනද? නෑ අනු. ඇයිගෙන් ලබා ගන්න පස්ගෝ රසයම ගන්න කවුද? අනිත් අය. බලන්ටකු එළදෙනගේ පැටව බිහි කිරීම අන්න අයගේ යහපත සඳහා කොච්චර හේතුනාද කියලා. ගසක ගෙඩි හට ගැනීම, ගංගා ඇලදොල ගලා බැසීම, එළදෙන පැටව බිහි කිරීම, මේ උපමා කරගෙන අපිට මතක් කරන්නේ මොකක්ද? පරෝපකාරාය මිදං ශරීරං. ඔබට මේ ශරීරයක් ලැබිලා තියෙන්නේ, මේ ජීවිතයක් ලැබිලා තියෙන්නේ හැම දේම මට 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 කියලා ගොඩ ගහ ගන්නම නෙවෙයි, අනිත් අයටත් යමක් දෙන්න, බෙදා හදාගෙන කණ්ඩ, අනුන්ට උදව් උපකාර කරන්ඩ ජීවිතේ සතුට ලබන්න නම් අපිට කළ හැකි ලොකුම වටිනම දේක එදා අපේ අම්මලා තාත්තලා
කුසියේ පිටිපස්සේ ගහක් ළඟ ලෑල්ලක් ගහලා සතුන්ට කන්න දීලා කොච්චර සතුටු වුණාද? තමන් කණේකින් කොටසක් ලබා දීලා ජීවිතේ හැබෑ සතුට විඳින්න. පුළුවන් තරම් අනුන්ට උදව් උපකාර කරන්නට නිතර සිත්ති දරා ගන්නට ඔබට යහපතක්ම වේවා. තෙරුවන් සරණයි. සෙත් මග සිරිත.